හිතවත් මිත්තුරනි දවසින් දවස අපේ රට බල්ලට යනවා බල්ලු පාලනයට එනවා මේ නිසා අපේ සමාජයේ දවසින් දවස මහ විනාශයක් කරා තමයි තල්ලු වෙන්නේ අනිත් කාරණේ තමයි අපි නිරන්තරයෙන් කියන කාරණයක් තමයි සාමාන්‍යයෙන් උගත්තු ධනවට බහින්නේ නැති තැන මෝඩයෝ කරවට බහිනවා විශේෂයෙන්ම දෙව්වරු පය නොතබන තැන මල පෙරේතයෝ පිනුම් ගහනවා මේක තමයි මේ වෙනකොට සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙලා තිබෙන්නේ අද වෙනකොට අපේ රටේ හිරේ ඉන්න ඕනේ බහුතරයක් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ විශේෂයෙන්ම දශකයකට වැඩි කාලයක් තිස්සේ රාජපක්ෂලා මේ රට හුරං කෑවා හැබැයි 69 ලක්ෂයක් හරක් නැවත වතාවක් මේ කාලකන්ණි බලයට පත් කරලා පාන් කියා ගන්න බැරි ආර්ථිකයකට හිමිකම් කියනවා මිටුවරණී රාජපක්ෂ පවුලේ කොල්ලෝ තුන් දෙනාම හරියට ඉගෙනගත්තු නැති කාලකන්ණි තුන් දෙනි. හැබැයි තුන් දෙනාම අධ්‍යාපන සුසුකම් ලැබලා තියෙන්නේ හොරපාරවල් වලින්. මහායිකා හොරපරක දේරුවෙක් වෙනකොට තවත් එකෙක් ගණිත පිළිබඳ ආචාර්ය උපාධියකුත් ලබා ගත්තා. හැබැයි මේ ආචාර්ය උපාධි දෙන්නේ කැම්පස් වල ඉන්න සමහර කොණ්ඩ පන් නැති නිවට තක්කඩේ මහාචාර්යවරු කියලා දන්නෝ දන්නව. ඒ කෙසේ වෙතත් මිටුවරණී අපේ රටේ මේ වෙනකොට හැම තරකම මේ ජංගම දුරකථන එවැගේම පරිගණක තියෙනවා. හැබැයි අපේ රටේ බහුතරයක් දන්නේ නැහැ මේ උපාංග පාවිච්චි කළ යුත්තේ මොන වෙලාවටද නොකළ යුත්තේ මොන වෙලාවටද කියන කාරණේ. අපේ රටේ බහුතරයක් මේ වෙනකොට පිස්සු වගේ සෙල්ෆි ගහනවා. අපි දැක්කා පහුගිය කාලේ මලගෙවල් වල මිනි එක්ක සෙල්ෆි ගහනවා. ඒ විතරක් නෙවෙයි පන්සල් ගියම බුදු පිළිම එක්ක සෙල්ෆි ගහනවා. අද වෙනකොට අලුත්ම රෝගේ බවට පත්තුලා තියෙන දේ තමයි තමන්ගේ පෙම්වතියන් සමග රමණේ එදිනකොට ඕක වීඩියෝ කරන්නේ. ඔබට මතක නම් පහුගිය දවස්වල ලංකාවේ හිටපු සුපර් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ රටේ ඉන්න ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනික ප්‍රධානීගේ බිරිඳ සමග සංසර්ගයේ එදෙන වීඩියෝවක් අන්තර්ජාලයට ආවා. මේක වෙන කෙනෙක් නෙමෙයි පටිගත කරලා තිබුණේ ඒ අදාළ ක්‍රීඩකයාමයි. මිත්‍රනි ඊට පස්සේ පහුගිය දවස්වල සිරිකුදෙත් මේ වගේම ෆොටෝ ප්‍රමාණයක් එළියට ආවා. මේ වෙනකොට අලුතෙන්ම එහෙට මෙහෙට සංසරණය වෙන වීඩියෝව තමයි නාමල් රාජපක්ෂගේ හනිමූන් එක සම්බන්ධ වීඩියෝ. මිත්‍රනි මෙය නාමල් රාජපක්ෂගේ දුරකථනින් සොරාගත්තු දෙයක් හැටියට තමයි බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ. ඒ කෙසේ වෙතත් මිත්‍රවරුනි නාමල්ලා හනිමූන් ගියත් ඔබෙත් මගේ සල්ලි වලින් කියන එක අපි අමතක කළ යුතු නැහැ. මොකද මේ කාලකන්ණි හැතිකරය මේ වෙනකොට ලෝකෙ කිසිම රටක ලබන්න බැරි තරම් සැප පහසුකම් විඳින්නේ අපෙන් හොරකම් කරපු සල්ලි වලින්. මේ වෙනකොටත් නාමල්ගේ අඹුවගේ තාත්තට එහෙම නැත්නම් නාමල්ගේ මාමණ්ඩියට තමයි පිටරටෙන් එන මිනිස්සුන්ව අර වෙනම දාලා එහෙම නැත්නම් දින 14ක කොරන්ටයින් දානකොට ඒ සඳහා හෝටල් ලබා දෙන්නේ ඒ පුද්ගලයා හරහා. එකෙන් නාමල් රාජපක්ෂට කොමිස් එනවා. කෙසේ වෙතත් නාමල්ට හිමිකම් කියනවායි කියන මේ නිර්වත් වීඩියෝව මේ වෙනකොට සමහර කාම චිත්‍රපටි නිකුත් කරලා තිබෙන වෙබ්සයිට් වල නැත්නම් අන්තර්ජාලයේ විවිධ තැන්වලදී ඕනෑම කෙනෙකුට බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ කෙසේ වෙතත් දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව මේ අදාළ වීඩියෝව ශ්‍රී ලංකාව තුළදී බලන්නට බැරි විදිහට මේ වෙනකොට ඒ කිසියම් ආකාරයක බාධාවකට ලක් කරලා තියෙනවා කියන කාරණේ තමයි සඳහන් වෙන්නේ. ඒ කෙසේ වෙතත් අන්තර්ජාලයේ තිබෙන දේවල් Tamanta කැමැති කැමැති විදිහට හංගන්න බැහැ කියන එක සමහර වෙලාවට බලේ මත්වලා ඉන්න මේ කාලකන්ණින්ට නොතේරෙන්නට පුළුවන්. මිත්‍රවරුනි යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒක නිසා රාජපක්ෂ පවුල වෙනි කාලකන්ණි පවුල් බලයට පත් වෙලා මේ රටට කරන විනාශය නවත්වන්න අපි සියලුම දෙනා එකවන්ව පෙරමුණ ගනිමු. මිටුනි අරගෙන ජයග්‍රහණය ක්‍රමිත ඔබට සිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.